नील पबलु बलन हेमोम दें दूजाव महेमेक कोत्मले ए वगेम तमाय दें दवा हेमोम ए तमाय कुरलु कोत्मलेन मतूने कोहमद केला एके आने पूजगे मध्यात्वीमेन तमाय कुरलु कोत्मले अरंगिहिं तियेन्ने एतकोट काटवत सकेयक नोहितेन्न इतिं पूजगे मे सलसुम निसा तमाय पोलीसियेन हितुवे कुरलु किंबुल्लु अरंगिहिं कियेन दे अत्तटम දැන් පොලිසිය පූජගෙන් ප්‍රශ්න කරලා කුරුළුගේ අතුරුදහන් වීම ගැන. හැබැයි ඒ එක තැනක දිවත් පූජා ඉඩක් දුන්නෙම නැහැ පොලිසියට. කුරුළුගේ අතුරුදහන් වීමට Taman සම්බන්ධයි කියන දේ. පොලිසියට ඔප්පු කරගන්න. මම හැම දෙයකටම වරදිකාරි සෙන්රි කියලා හරි ලස්සනට සාක්ෂි එක්ක ඔප්පු කළා. ඉතින් ඔය වගේ තත්වයක් කොඩදී පූජෝ නිදහස් කරන්න පොලිසියට සිද්ධ වුණා. නමුත් පොලිසිය තීරණය කරනවා කුරුළුගේ අතුරුදහන් වීම ගැන තව තව පරීක්ෂණ කරන්න. මොකද පොලිසියට සැකේ දරනවටම තියෙනවා මේ කුරුළුගේ අපරාධය කවුරුන් හෝ හිතාමතා සැලසුම් කරලා හදපු උගුලක් කියලා. ඉතින් ඒ නිසාම තමයි වැඩිපුරම සැක. ඉතින් මේ ප්‍රශ්නේදී වැඩිපුරම සැක පොලිසියට පූජ ගැන. ඉතින් පොලිසිය තීරණය කරනවා CID නිලධාරීන් දෙන්නෙක් දාන්න පූජ පස්සෙන්. හැබැයි අපි ඔෆිස් එකේදී එක් නිලධාරියක් විතරයි දැක්කේ. හැබැයි එයා පූජ ගැන හොයන විදියට අපරාධයක් අල්ලන්න පුළුවන් තත්වයක ඉන්නවා කියන දේ එක රසිකයෙක්වත් විශ්වාස කළේ නැහැ. ඒක පේන තිබුණේ නැහනේ. තන තන ආශ කලබල වෙලා පූජට ඇහෙන විදියට තමයි කට්ටිය එක කතා කළේ. හැබැයි මහේම හැම තැනදීම පූජා වර්ණනා කළා. Taman පූජට අහු වෙලාම තමයි ඉන්නේ කියන දේ මහේම පූජට ඔප්පු කළා. මතකනේ පොලිසියෙන් කියනවා පූජා හොඳම යාළුවෙක් කරගන්න කියලා. ඉතින් ඇත්තටම මහේම තමයි පූජගේ හොඳ යාළුවෙක් උනේ. දැන් පූජා හිතන් ඉන්නේ මහේම හොඳටම රැවටිලා ඉන්නේ කියන දේ. මහේම පූජා කුල්ලුගේ ඉස්සරහටත් යවුවා. ඉතින් මහේම මෙහෙම කළේ හේතුවක් ඇතුව. ඒ හේතුව තමයි කුරුළු ඉන්න තැනින් එක්කන් ගිහින් එකපාරම ගෙදර අයට බාර දුන්නනම් පූජා තවත් පරිස්සම් වෙනවා. කුරුළුට හොඳ සැලසුමක් හිමින් හදන්න පූජා තව තවත් පරිස්සම් වෙයි. හැබැයි දැන් පූජා කියනවනේ කාටවත් කුරුළු ඉන්නවා කියන්න එපා කියලා මහේමට. ඒ කියන්නේ දැන් මහේම විතරක් මේ ගැන දන්න නිසා මහේමව රවට්ටගෙන ඊට පස්සේ කුරුළු මැරිලා කියලානේ හැමෝම හිතන්නේ. කුරුල්ට හානියක් කරන්න සෝදානම් වෙනවා පූජා. අන්න එතකොට මහේමට පැන්න ගමන් පූජගේ වැරද්ද සාක්ෂි එක්කම අල්ල ගන්න පුළුවන්. ඉතින් මහේම මේ කරන දේවල් වලින් හොඳටම පැහැදිලි වෙන දේ තමයි මහේම කියන්නේ අර පොලිසියෙන් දානවා කිව්ව අනිත් CID කෙනා. ඉතින් ඉදිරියේදී පූජට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙනවා මහේම කරන දේවල් නිසා.